භාග්‍යවත් වෝ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙනුවන් දෙසවන් ඇත්තෝ පින්සිතිින් ශ්‍රොද්ධාව වඩත්වාා සාදුු සාදුුසාදුු නමෝතත්සේ භගෙවෙතු වරයහතු සම්මාසම්බුද්දස්සය සාදුු සාදු සාදු ඒ භහං්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවීවා සාදු සාධ සාදු ඒවාගේම අපගේ පරම පූජනය ගුරුදීවෝත්තම කල්්‍යයානමිත්‍ර පින්වල්ලොකු සාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිහිර්ගායසම සැල්සේවා සාදු සාතු ශ්‍රද්ධාවන්ත පිංහතුනි අදත් අපි මහාකරුණාවෙන් දෙසු බුදු බණපදයක් ඉගෙන ගණ්ඩ තමයි අද උත්සහ කරන්නේ අද ඉතාමත් ලස්සන දහන්කාරණාවක් අපිට හඬ ලැබිෙනුම් ජීවිතය පුරාවට වටිනා පංහතුන අදි දහන් ගැටයක් ලිහා ගන්න වගේ එකක් කරන එක කියන්නේ අපි මෙතෙක් කාලයක් අහලතියෙන්න ධර්මයක් දහම් පදයක්ත්තිය නවා නමුත් ඒ ගහලතියන වැරදියට ඉතින් ඒ නිසා ඒකක්ද සුද්ධ කරගන්න මොකදද ධර්ම දේශනාව ආනිශංස තියනවන් යානිසංස තමයි මේ සැලසයන්නේ ධර්ම දේශනාව යානිසංස දෙ අපි කලින් සෝතානු දත සූත්‍රය කතා කරත් දිගන ගත්ත ධර්ම ඉගෙනගන්න ධර්ම යහන්න කෙනාට පරලව සැලසෙන ආනිසන්සේ මෙලොව සැලසිෙන නිසංස පහත්වය ඒ කක් තමයි අස්සුතන් සුනාති අහපු නැති දේවල් අහඬ ලැබෙනෝ ඔබ හම බුදුරජාණන්සක ධර්ම ගෙන ත්ට ගත්හර පස්සේ ජීවිතය ගැන අහපු නැති කොච්චර දවල් ලැහුවද එක තමයි අස්සුතන් සුනාති ගැන සුතම් පරිෝධ පීති අහලා තියනක හොඳට පිරිසිුදු කරනවා ජීවිතය ගැන අහල තියන මක් තියෙනවනන්ගේ අහලතියනයක හොඳට සුද්ධ කල්ල පිරිසිදු කරනවා. අදත් මම දේශනාවට මාතුෘකා කරගත් දහම් පරියායේ ඔබ හලතිීනය එකක් නමුත් ඒක වැරදිට අහලතියන. ඒක සුද්ධ කරනවාද අන්න ධර්ම දේශනාවෙන් වෙනදී සුතම් පරියෝධ පේති. කංකං විතරෙති සැකසංකා දුරු කරවනවා ධර්මී දිිට්ටිං උද්ජහුකරෝති. මේ දෘ්ටිය රිජු කරනවා දහම ගැන්න ජීවිතය ගැන තියෙන දැක්ම හොඳ රිජු කරනවා තියවුණු කරවනවා. චිත්ත මස පසීදති එයාගේ සිත පහදිනවා. මේ සිතක් පහද වනවා සිතක් පැහැදිෙනවා කෙනෙක සුළුදයන්ුවය පින්වතුයි. මේ හිත හැම්වෙලාම කිලිටිවෙවිී දුක්වෙවිී දෝමනස්සේ බැසගෙන තමයි මේ බොහෝ සත්වයන්ගේ හිත තියෙන්නේ. මේ හිත තුල ප්‍රසාදය ජනිත කරනවා කියන එක මේ ධර්මෙන් කරන්න පුළුවන් ප්‍රාතිහාරය දැම් බලන්න ගොඩාක් මිනිසුය ධර්මයට ආස කරන්න හිතුව දමයි ඒ බනාහනකුට හිත සැනසෙනෝ. හිත සැනසෙන නිසා ඒ ඒ සැනසිල්ල හිතට බරක් නෙවී එක සැහැල්ලවා. අපේ ජීවිතයේ මූන දෙන ගොඩාදේවල් අපේ හිතට බ සැහැල්ලුවක් නෙවේ. එනිසා ජීවන පීඩනයෙන්තම මනුස යයිඉන්න. ති මේ පීඩනින් හන්න මිනිසුන්ට සැනසිල්ලක් හදල දෙන්න ධර්මයට පුළුව. එක තම චිත්ත මස්ස පසීදතික අනයඔහුගේ සිත්ත පහදේනවාම්. එතකට ඔන්න ධර්ම දේශනාව මෙලොවානි සංස. මොනවාද අස්සුතන්සුනාති යහපු නැති දීවල්ලා හනවා ඊළඟට සුතම් පරිියෝධ පේති අහලතියනිව පිරිසිදු කරනවා ඊළඟට කංකං විතරෙති සැකසංකා දුරු කරනවා දිිට්ටිං උජ්ජුන්රෝති දෘෂ්ටි රිජු කරනවා චිත්ත මංස පසීදති හිත පහදවනු. ධර්මිින් කරන එක දෙ මොකදද මේ අද පිරිසිදු කරනවා කිව්ව අප යහලා තියෙන දහම් පරයායි ඔබ අහල නැද මේ ඉස්කෝලවලත් තුගන්නවා දහම් පාසල්ලවෙල තුගන්නවා ගෙවල් වොල තුගන්නවාහදිසියේ උපදේසය උපදෙස් දෙන ුටක් කියනවා මොකද උපදදිස්තින ට කියන්නේ ලංඟග බලන්න එපා දුර බලපල්ලාගේ ලග බලන්නන්න එපා දුර බලන්න කියලා. එතකට ඔය ඟ බලන්්ඩ එපා දුර බලන්ඩ කියන ඔය පාටේ බුද්ධ දේශනාවක තියෙන්නේ ජාත කතාවක දීගිතිකෝසල ජාතක නමුත් ඒ අහලතියනක වැරදිී බුද්ධ දේශනාව කියවදද අපි හරි පුදුමට පත් වන අපි ඇහු එකක් තියෙන්නේ එකක් බුද්ධ දේශනාව තියන්නේ ළඟ බලන්ඩත් එපා දුර බලන්ඩත් එපාක ළඟ බලන්ඩත් එපා දුර බලන්ඩත් එපාගේ ඒ බණපදය තෝරනවා දුර බලන්ටත් එපා කියන්නේෙ මොකක්ද ළඟ බලන්ටත් එපා කෙල කියන්නේෙ මොකක්දකය. ඒකට කලින් ඒ ධර්ම දේශනාවට භහග්‍යතුන්ාන්සේ පසුබි මහදාගත් හැදිච්ච විදිය විනේ පිටකී තියෙන්නේ කෝසම්බයක් කන්ද කියය කියලා විනේ පිටිකේ මහවක්ග පාලී තියන කොටසිගින් තම අද මම්ම ධර්ම දේශනාව තෝරගත්තේ කොසබෑනුවර ක් භික්ෂූන් දෙනමක් අතර අර්ගලයක් හටගන ඒක මහවිශෝල සංගබීදයක් දක්වාම ගියානි සංගයක් කොටස් දෙේකර බෙදිලා මේ වැසිකිලිට ගිහිල්ලා එනකොට වතුර ටිකක් බගට් එක ඉතුරු කල්ලා කියලා බාතුර භාජනි ඉතකොට මේ පිරිසාතර අරබුද්ධයක් ඇතිවුණ ස්සල්ල වැසිකිලියට කණඩ යන් දෙෙකක් එක භික්‍ෂූන් වහන්ස ම ධරම දරයි අනිත් භික්ෂුන් වහන්සේ විනේ දරයි. තුළ ධර්ම දර භික්‍ෂූන් වහන්සේ තමයි ඇතුලට ගිහිල්ලාවෙ තුර විනේ දර භික්‍ෂූන් වහන්ේ යනකුට වතුරභාජනය වතුර දීනෝටිකක් එකතුවට සාමාන්‍යයෙන් වත්තක් කන්දකේ වත් පිි ේත්තුවල්ල තියෙනවා ඒ වැසිකකිල ඉටිගෑයට පසේ භාජනවල වතුරු ඉතුරු කරන්න තුන් පිරිසදු කරල හෙම ඕොන්. නතකොටට අවිනේදර භික්ෂුව අර ධර්මද ික්ෂටික ඔබ වතුරටිකක් ඉතුරු කල්ල ඇල්ල තියෙනවා මේක ඔබාතින් ච්ච වැරද්ද අනහෙමද මේ හැබැයි මමයක හිතවේ නෑ ඉටවාස අයකවා සහෙන් කලා අල ඉතින් ගැටලුවක් නෑ කියලා. ඊට පස්ස අරයා කල්පනා කළලා අධර්මදර් භික්ෂුව මටක කල ගානක් නෑ ඉති ඒ නිසා මේ එහිෙනම් ඉති අසයහිෙන්කරපුදේ වරදක් නැත්තන් ඉතින් ගැටලුවන් නෑනේ කියලා. ධර්මදර භික්‍ෂූ වැඩිය. අ විනේදර භික්‍ෂුන් වහන්සේ සග අමැදට ගිල්ලකිව්වා. අරය බණකි කිය ගියට බලන්න ඉතින් විනික් දන්නවද කියලා. බණකි කිය යනවා ඇති විනයක් නෑ කියලා. ඊට පස්සේ අරභික්‍ෂූන් වහන්සේලා. ධර්මදර් භික්ෂන් වහන්සේගේ ගෝලයන්ඩකිකව ඔබවහන්සේලාගේ ගුරු හමුදුරුව බණකි කියගයට ඇතිවිෙන යන්න කියලා. ඉටස ඒ භික්‍ෂූන් වහසෙලා ගිහිල්ල ගුරුසාවින්නනාහන්සටිකිව මේ ස්වාමීණි මෙහෙම කියනවන අරකට්ටේ ඇයි එහෙම කියන්නේ දෙමං අර වතුර සිද්ධියට ඒ භික්ෂුවමිනි කිවේ නො දැන කළොත් ගැටලුවක් නෑ කියලා ඉති මගේ අති අශියීෙන් විච්ච දෙයන්නේ තින් එඒ දැන් ගහි ලා පහු ම විනේ කඩනවා කියලා කියනවනගේ මට එකක් කිව් අතන එකක් කියනවය බොරු කියනවාන. මේ මහාලොකුට විනේ විනේ කිවට මුසා තෙපලනවාන කියල. එයාග ඒයාග තියනෙන විනේ මොකක්ද ඒස් ඔන්න හාන්දුුරටි හාමුදුරන්ගේ ගෝල න්න ගිලෙක ඔහේ ලගේහ නාය හාන්දුරු විනේ ගැන්නවාට මේ මේ මුසා තෙපලෙන්වානි කියලා ඔන්න අරෙන් මෙහෙ මෙෙට කොහොමද කේලං කැරකිල්ල. භාග්‍යතුන් වහන්සේ විහිර වැඩන්නවා. ඒ නිසා මේ කේල ඉහිට්ටමි හිටයනේවා අරුබුද රන්්ඩු සරුවල් මේක පෝරාණමේතන් පුරාණකාලේදලනේවා. ඒ නිසා මේ ගංවල ඇවිලෙනේවා. මේ රටවල් වල ඇවිලෙනේවා මේ ජීවිතවල ඇවිලෙන ගිනි කේලං ඕෝ වගේ. ආශ්චරි අත්භූත කාරණාවක් ඕක තමයි මනුසුලෝකී කියන්නේ. මේවාෙන් ගැලවෙන්න නම් එක්කෝ දෙවු ලෝකට දෙවු ලොව සත්පුරුසියන් අතර උපදන්න ඕන එහම නැත්තම් මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඕනු මේකේ ඉන්නව නම්ට කැමිති වෙන්න ඕු. මනුසුලෝක ඉන්නව නම් ඔයවාගේ අර්බුද්වලට මැදිහත්වෙන්න අර්බුද් වලින් බැටක්ඩ කැිති න්න න මනුසුලෝකඉන්නවා මේක අතීතේදලන එක. ඊට පස්සේ මේ කාරණාව දැවන එක දැ ආ බුදය සංගය දැද පැත්තර ෙදල චිගේගේ විස්තරවලති නො දිවූ පවාද පැත්තර බදුණා කියලා. උක දේ භික්ෂූන් ටිස්්ට ම ඉතිවරු න්වාන. ඒ භික්ෂුව ගන්න දෘෂ්ටියයට ඒ දෙවියොත් හැරෙනු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව කීවට පස්සේ බදුරජන්වාසය එහි මොහොතේම එතැනින් ආසනය නැගිටිනවා සංඝයා බෙදෙනවා සංඝයා බෙදෙනවා කිය. ඊටවාස අරි විනේදර භික්‍ෂූළඟට ගිහිල්ලලා භාග්‍යතුන් න්සි වැඩියයි ආරාමෙයට තින් භික්ෂූම් භාග්‍යතුන් වන්සට ගරු කලා බුදුරජාන්වවාස දේශනාක නො මේවාගේ අරබුදයක් ඇතිවෙලා තියෙනවාම එක සංසින්තවගද නනිතක අපි විනේ දැනගත්තට අපි විනේ දන්නවා විනය දන්නවා මෙහෙමයි කියල හෙම ඔලුවට හිතට ගණන්්ඩ එපක් මාන්‍යෙන් උදුම්මා ගැෙන අරබු දඇති වෙන තැනට තමන් ගෙනගත්ත විනේ ගෙන අන්ඩ පාකිවෝ. ඊට පසේ දහ සමගවීම ආනි සංස දේශනා කළල බුදුරජාන්සේ අර ධර්ම දර භික්ෂුව ආරමිත් වලු. වැඩල කියනවා ම ධර්මය දන්නවා ම ධර්මය දන්නවා ඕක ගැටලුවක් නෑැ කියලම ඉගෙන ගන්න ධර්මයින් හිස උදුම්මගන්න දෙපා එක අරුබුද් සංසිඳන තැනට ධරමි ගන්න කියලකෙවූ කැනේ බුදුරජාන් වහසේ පැත්තක් ගන්න නඇතුව දෙපැත්තටම සංසිදින විදිීට කරුණු කිව. මොකද කවරුත් බුදුරජාණන් වහන්සකින් විමස වේ නෑන මේක විනයට අදාලායිද නැද්ද කිය දුර කො බලන්නක ඒකයි බුද්ධ කාලි සමහරයි මහනවෙන්න ආසයි ඊට ආසයි මහන වෙන්න මහන වන්න ඕන කවදහරි මහන විශේෂෙන් කාන්තාවන් අතරෝක තියෙනවා. අවධහරි මහන වන්න ඕන මේ ජීවිතය බැරි වුණනත් ඉතිං ඔය බුදුරජාණන් වහන්සේ වැඩ ඉද මේ අරබුදාදාගන්නේ නවේ මහන ච්චයි නොය. ඇතරනම් ගිහිෙක් විදිට හෝ පැවිද්දිෙක් විදිට හෝ ධර්මය අවබෝධ කරන්න ඕන කියන අදහසම හිතීතියෙන්න්නෝ. ඇතන් දේවදත්ත ගල් පෙරලුවේ මේ කාලිසංකොටයක් ඇඳගෙනය සිවරු ඇද කරන්නේ. ඊළඟට කෝකාලි කාර්යඋපවාද කළ ඊළඟට සුනක් අත බුදුරජන් වන් සිට දොස් කියලගේ ඊළඟට ඔය විදිර කීදෙනකින් අද මේ සිවුරුදාගෙන අරබුද හතපු ඉතින් ඒ නිසා මේ මන්නං හිතන්නේ චීවරයට ආස කරනවාට වඩා ධර්ම අවබෝධයට ආසකලොත් ඒක සේෂ්ටයි ඒක සේෂ්ටයි ඊට පස්සේ මොකද මේ ලෝකයේ සේෂි්ට ධර්මයනි මේලොවත් පරලොවත් සේෂ්ට වෙන්නේ ධර්මයනි සේෂ්ටදීපතන් ධර්ම අවබෝධ කරනවා කිය. ඊට පස පින්වතුනි දෙන්නේ මේ පසුබ යොමවේද කියන්නේ මේ ඉටවස්සේ මේකාලාහාය එක දිගට යනවා එක දිගට යන්නේ සංසි දෙෙන්න්න වන ඉටවස භාග්‍යවත් බදුරජාන්ස ආය සංගයක් ඇඳවවා සංඝයක් ඇඳවලා මෙන්න මේ දීගිති කෝසල්ල ජාත කතාව නැතන් දේශනාව වදාලා ඒ පිරිස සමගි කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ වදාලා මේ හරි ලස්සනයි කැන ගුඩෝල් දහන් අර්ථ තියනවා උගද ලොකු අරුබු දෙයක් වෙලාවේ අරුබුදේ සසින්ද වන්න බුදුරජාන් වහන්සේ දේශනා කළමින් බුදුරජාන් වහන්සේ දේශනා කළ පින්වත් මහනෙන මේක ඉස්සර විච්ච දෙයක් බර නැස්නුවරද රජ කෙනෙක් වවාන්සේ කළලා බ්‍රහ්මදත්ත කියලා ඒ රජුරු ගුඩා බලසම්පන්නයි චතුරංගෙනි සේනාව තාමත් බලසම්පන්නයි ධනය ගොඩාක් තියනවා. එතකුට කෝසල කෝසලේ කොසල් රට කසී දනවවේ රජ කළ දුප්පත් රජක්. ඒක රජතුමාගේ නම දීගිති කියලා එකයි දීගිති කෝසල රජුරූ කියන්න ඉති මේ දීගිති කෝසල රජුරුව දුප්ප. දුප කියයන්නේ ලොකූ දනයන්න. ගබඩාවල රත්තරං වලින් පුරුවලනයි සේනාවත් අඩු ඇයිය වැටුක් ගෙවන්න බෑන්. තින් බ්‍රහ්මධාත රජුරෝ මේ විස්තරී දැන ගන ආක්‍රමණය කලා දිීගිත කෝස රජුරු කල්පන කලා මට මේ අඇතක දන යුද්ධ කනව අපි පිරිසාඩුයි. ති නිකම් මිනිස් මැර නෝට වැඩිය හොඳයි අපි දෙන්න රට්ට අතඇරලා බ්‍රහ්මධත්ත රජුරට මේ ගණ්ඩ කියලා අපි පැනලයන් කියලා බිරිදත්ව එක විස්මාරුරගෙන පැනලගේ. ඇත ජනපදයකට ගිහිල්ල ඉටවසේ දීගිති කෝසල්ල රජුරෝ මොකද කළ බිරිඳත් එක් ගිහිල්ල. එක්තරා ජනපදයක කුම්බල්ගේක අපරකට වේසේ පරිබ්‍රාජකයක් විදිහට කුම්බල් ගෙදරක වැඩකරග හිටිය. තින් ටිකකාලකෙන්ම ඒ දීගිති කෝසල් රජුරන්ගේ බිරිඳට කුසට දරු එක්කාව. මෙ අට දොලක් විපදනා අරයේ. අපි දැන් සිංහලෙන් දොල කියල කියන එක පාලියනොත් ඒ විදියට තමයි තියෙන්නේ තස්සා ඒරප ඒවරූපෝ දොහොල්ලෝ උපන්න ෝොහෝති ද දොල කියන වචනේ පාලියෙන් ක එකක් දොල දුකක් ඉපදුුණ ඉච්චති සුරියස්ස උද්ගමන කාලේ චතුරංගණින් සේනං සන්නත්දහන් හිරු නැගැගනේනකොටම මේ චතුරංගනී සේනාව සන්නද්ද වෙලා යුදධවලින් සන්නදද වෙලා ඉන්නවා දකිින්ඩාසයි ඉරණැගෙන වෙලාටම ඒවාගේම ආව සමභූමියකට පැමිණිලා ඊළඟට කක්ගානංච දෝවපනම් පාතුන් කඩු හොදපු වතුර බොණ්ඩා සහිතුව වන ඔන්න ොළදුක. තින් තමන්ගේ ස්වාමියයටටිකිවවා මත්‍රක කුසට දෙැ දර්රුවක් ඇවිල්ලෙන්නේ දොළ දුකත්වයෙනවා මට චතුරංගන සේනාව රු නැගෙනුට සමභූමියකට පැමිල්ලයින්නනවා දකින් ඕෝන ඊළඟට මට කඩුහොදපු අතුර බොන්න ඕනකිරෝ. ඊටවාසගේනවා දීවය පණ බේරගෙන රටෙන් පැල්ලාවේත් කොච්චරමාරු ඇඳදි කියල දන්නවානේ. එහි වක චතුරංගී සේනාවත් දකිද අපි යනකුට අපේ ජීවිතටික ඔක් කොමි කරයික. ඉතින් ඒ නිසා මේ කොහොම දෝක දැන් කරන්නේ ඊට පස කියනවා ස්වායන්දීව ලබිස්සාමි මරිස්සාමි මටෝක නොලබුණුත්තීම මාව මෑම මෙැරෙනු විච්චරම දොලදුක උග්‍රයි බ්‍රහ්මධත්තර රජුතුමාගේ බ්‍රහ්මණය පුරෝහිත බමුණ අ දීගිති කෝසල රජ්ජුරුවන්ගේ යාළුවේ දෙම්බලන රටින් ආක්‍රමණය කළ තීය අතර සම්බන්ධතියෙනවා මේයාවෙස්මාරු කරගෙන බ්‍රහක්මධත්ත රජරුවන්ගේ රාජ්‍යටි ගිහිල්ල පුරෝහිත බුණ මුණ ගැවුණ ති පුරෝහිතය අඳුනගත්තා. හරියට සතුල ොකදමගින් වෙන්න ඕන ක කියලාහනකට කිව්වා යාලුව ඔබගේ නැගෙනනයට සහෝදරයට මේ දොළ දුකක් විපෙදිල්ල තියෙනවා චතුරංගනී සේනාව දකිින්ඩයි නීළඟට කඩුහෝදපු අතුර බොන්්ඩයි.ටස කියනව එහෙමනං ඔබගේ බිරින්ද රැගෙනෙන්ට. පවෝදාම හවස්කාලි වෙනකුට ගන්නගෙනාව. අර ඇතතියල මේ දේශනාව තියෙනවා පුරෝහිතෝ බහ්මන පුරෝහිත බ්‍රහ්ණය ළඟට ගෙන්න්නන්නකොට අදසාකෝ භික්කවී බ්දස් බ්‍රහ්මදත් අස්ස කාසි ර්ඥෝ පුරෝහිතෝ බ්‍රාහ්මනෝ. බ්‍රහ්මදත්ත රජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණය දැක්කා දේගිතිස්ස කෝසල ර්ඥෝ මහෙසින් දූරතෝ ආගච්චන්තා. දීගිති කෝසල රජුරන්ගේ බිරිඳ ඇතින් එනවාම දැක්. දිස්වාහන උට්හාායාසැන ඒකන්සං උත්තරා සංගන්කරිත්වා දැක්ක ගෞම ආසනෙන් නැඟිටල මුතුරු සලු ඒකන්ස කරලා දීගිතිස්ස කෝසල ර්ඥෝ මහෙසි තේනංජලින් පනාමිත්වා තික්කන්තුන් උදහනන් උදානේසි අත්දෙක් එකතු කල්ලා ඒ බිරිද දුරයින්ඳලා මේනකොට තුම්පාරක් උදං ඇනවා කෝසල රාජාාවතබූ කුච්චි ගතූ කොසොල් රජෙක් ඔබේ කුසට ඇවිල්ලා කොසොල් රජෙක් ඔබේ කුසට ඇවිල්ලා කොසොල් රජෙක් ඔබේ කුසට ඇවිල්ලා කියෙලා තුම්පාරක් උදන් ඇනුව කෙනවා අර බිවින්ඳ දැක්ක ගවු. ඊට පස්සි කියනවා දුක්වෙන්න එපාදේවිය ඔබගේ දොළදුක මේ සංසි දෙෙනවා. නිසා ඔබ මෙෙහින්ද කියලා ආරක්ෂසාාව හරිකස් සැල්ල එදා හවසම රජ්ජුරෝල්ලගට ගීල්ලකෝ රජතුමනි හෙට උදේ වෙනකොට හිරු නැගෙන වෙලා වෙනකොට චතුරංගනී සේනාව අසවල් මේ භූමියල්ලඟට කැඳවන්ඩ ඊට පස්සේ ඒ සියලු දෙනා අසවල් ගඟ මේ කඩු හෝදන්න ඕනක එවැනි වූ සුබ නිමිත්තක් මං මගේ සාාස්ත්‍රච්ඥානයෙන් දකිනවා කියලා න රජරුවන කිවා. රජ්ජුරෝ එක පුරුෂයකුට කතා කරලා කිව්වා යතහා බනි පුරෝහිතෝ බ්‍රාහ්මනෝ ආහ තතාකරෝතාති මේ පුරුෂය මෙහෙන්ද. පුරෝහිත බ්‍රාක්්මණය යමක් කියනවා දඒ විදිහරම කටයුතු කරන්න කිය කිවු. ඉතින් පුරෝහිත බමුණගේ අනෙෙන් ර චතුරංගනී සේනාව යරූදාවෙනකුටම එකතු වනා එකට අර දේවයේ දැක් ඇතේ දර කැලෙ සැඟ වෙලඉඳදල ගගේ කඩුහේදවා හෝදල්ලලා ගඟ පහලින් වත්‍රබෝ. දොළ දුක සංසිේදුව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බලන්ඩ මෙතන අ අර පිරිසගේ ආරවුල්ට සංසිඳවන්ට මේ ජාතකතාව දේශනා කරද්දි විස්තර සහිතවම අර අතරතුර දැ කෙටියෙන් කිය නැතුූ බාග්‍යතුන් වහන්සේ විස්තර සහිතෝම දේශනම් කරනවා ඒ බුදුරජාන් වහන්සගේ කරුණාව. ඊර් පස්සය බුදුරජාණන් වහන්සේ සහ ඒ කරුණාව සහයි ඒ පසුබීමම හොඳට විස්තර වෙනකුට තමයි අවසන් වෙනකොට මෙක තියනර උග්‍ර බව කියනෙ එක හොඳට තේරෙන්නේ අවස්ථාව තියෙන තීවුර බව. ඊර් පස්සේ ඔන්න කාලයාගේ ඇවෑමින් දීගිති කෝසල රජතුමාගේ බිරිඳට පුත්‍රය කුපන්න තස්ස දීගාවූති නාමං අකන්සු. අතකෝ භික්කවේ දීගාව් කුමාරෝ න්චිරස්සේව වි්ඥෝතම් පාපොනි. දීගව් කෙල් නම තිබ්බයිතින් කෙටි කාලෙකම මේ දරුවට හොන්ඳට දැනුන් තේරුන් එට පටන් ගත්තා. ඊට පස්සේ කල්පනා කලා දීගිති කෝසල රජුරුවෝ අපි දැන් පැන ලැවිල්ල තමයි මේ ඉන්නේ. යං විදිහකින් දැනගත්තවොත්ඒම බ්‍රහමදත්ත රජුරු අප මෙතැනින් වගේ අපි පවුලම සමුහල ගාතනය කරනවා. ඒනිසා අපේ දීගාව කුමාරය බාහිර සිල්පෝගන්න වගන්ඩ ඇව්වත් හොඳයි කියලා මේ ඇත සිල්ප ඉගෙන ගන්ඩි එව්වා ඒ කුමාරයා තමන් ළඟ තියගන්න නැතුූ. දීගිති කෝසල රජ්ජුරුවන්ගේ. මේ සැඟවිල ඉන්න රජුරුවන්ගේ කොන්්ඩි කපනෙක් කෙනා දැන් බ්‍රහ්මදත්ත රජුරගේ කොන්්ඩි කපනෙක් කෙන කලින් දීගිති කෝස රජුරෙන් කෝඩිකප්පු කරන ෑමිය දැන් සේවී කරන්නේ බ්‍රහ්ම දත්ත රජුුවන් මෙයා මේ ගම හරහ යද්දිී අර කුබල් හල අර රජුරුවේ දවින්නන්සේ මැටිවලන් හදාදන්නවා දැක්ක් මෙයා ගිහිල් උත්තුව තිබ්බන්නේ බ්‍රහ්මදත්ත රජරුවන් අන්න අරදින්න ඉන්නවා කිය බලන්න පින්වතුනේ ලෝක අර කෘතගුණ නැති බව තමා ළඟම තමන් ඇසුරු කරපු අයගෙන්ම විනාසේ පැමිණි නැහැටි. එතුර මේවා අදයේ වද මේ අතීීතය ඉදලා මේ ලෝකස් ස්ොභාවනේද මේ මනුස්ස ස්ොභාවේනේද මේ මනුස්ස ස්වභාවේ අතීත ඉදලා එන දේවල්. ඊට පස්සේ බ්‍රහ්මදත්ත රජ්ජරුවෝ මනුස්සයකුට අන කළ එහෙමනම් ඔය දෙන්න කුදලාගෙන එරන්වරවූ. ඉඊටස ඔන්නර රජ්ජුරුයි දේවන්නාන්සේ කුඹල් හලීඉද්දී ඇදගෙනාව ගැටගහලා. රජ්ජර දණ්ඩ නිහෙදන්න මේ කඹවලින් ගැට ගහල තල තල්ලා ඇදගෙන ගිහිල්ලා බාහිර නගරේ කෑලි කෑලිගලට කපල මස් විසුරුව පල්ලා මේ උන් දෙනග. රජරුවන්ට ඉච්චර තරහක්. රජ්‍යයේ දීල ගියත් එතකොට අර ලනුවලින් ගැටගහලා තල තලා ඇදගෙන යනකොට ති ඉදාම බලන්නකු මේල්ලෝකකි ස්වභාවේ එදා අර කුමාරයා ආවා මේ නගර හර හා අම්ම තාත්තයි බලන්න යනවා තුටේ කුමාරයා දැක්කා තමන්ගේ අම්ම තාත්තයි දෙන්න ගැටගහගන මේ දකුණු දොරටුවූවිත සාමාන්‍යයෙන් නංගරයඒ දකුණු ොරටුවෙන් තමයි පැරදිකරපුු අය අදගෙන යන්න ඒ දොරටුවෙන් කසයෙන් තල තලා ඇදගෙන යනෝ දැක්කක්. ඊර්වස්සේ දීගිතිකෝසල රජුරෝ දැක් පුතායනවාරි. තින් පුතා එනවා දැකල ළඟට එන වලක්වඩ ඕන නිසා හයිියෙන් කෑගහල කිව්වා මාකෝ තුුවන් තාත දීගාව් දීගම් පස මාකෝතුවන් තාත මේ පුතේ නුඹ දීගම් පස්ස දුර බලන්න දැ මේ වාක්‍ය මුලට මා කියෙලා තියනවා. මාකෝ තුවන් දීගා වූ දීගම් පස පුත දීගාව් එතුට එක පරිවර්තනය වෙන්නේ සිංහලට පුත දීගා වූ දුර බලන්න එපාකය. නමුත් අර මිනිස්සු අතර වාක්‍ය අර අදහස තියෙන නිසා මේකෙත් පරිවර්තන වලදීත් ඒවාගේ ඔ ය වහරහි තියනෙ පුතේ පුතේ දුර බලන්න කිය නමුත් ඇත්තරම මේක අර්ථයන්නේ මේ පුතේ දුර බලන්න එපා මාකෝතුවන් තාත දීගාවූ දීගම් පස දුර බලන්න එපා ඊට පස්ස කියනවා මා රස්සං ළඟ බලන්ඩත් එපා නැහිතාත දීගාවූ වේරන වේරා සම්මන්තී පුත දීගාවූ වෛරෙන් වෛරයේ සංසි දෙන්නේ. අවේරනෙහි තාත දීගාවූ වේරං සම්මන්තීති. අවයිරයෙන් තමයි වෛරයේ සංසි දෙන්නේ කියලා කිව්වා. ඊයෙන් කිව්වා. ඉදුකට අර කසින් ගගා යන මිනිස්සු කියනවා. නාහං බනය උම්මත්්තකෝ විප්පලපාමි මේ පිස්වි තෝ දොඩෝනවානේ උමදෝනානේ ඊට පස කියනවා උඹල ඔහේ කියනෙ කාටද තේරෙන්නේ ඔහේ කියනෙවා කෞුද තේරුම් ගන්නේ දොඩව දොඩෝ යනවා කියලා තවත් කසින් ගැහවා ආයුත් කියනවා දීගිති කොසල් රජ්ජුරු මාකෝතුවන් තාත දීගා ව දීගම් පස්ස පුත දීගා වූ දුර බලන්නපා ළඟත් බලන්නපා වෛරෙන් වෛරයේ සංසිඳෙන්නේ අවෛරයෙන් තමයි වෛරයේ සංසිදේමේ. ඊටවස මෙවිදිර තුම් පාරක්ක වෝ තින් අරකුමාරය එතැනම න අතර වුණ දකුණ දොරටුවෙන් අම්ම යිතාත්ත ඇරගෙන ගිහිල්ල කෑලි කෑලිවට කපල විහිරෙව්වා මස් කෑලි හැමතැනම විහිරවල වටේටම ආරක්ෂාව දාලා හවස් වෙලාවක කලේ කට්ටි ගියම් දැඟිතුරක් අර රජ්ජුරුවෝ බිරිඳයි කපල කෑලි කෑලිකොට දාලා තියනවා ඊට පස්සේ ආරක්ෂකෝ කීපදනේගොට ආරක්ෂාවට යන.හවස් වෙනකුට දීගව් කුමාරයා හොන්දට සුරා මත්වෙන සුරාවල් අරගෙන ඉමීට ොතෙන්ට ිට්ටු කල් හර ආරක්ෂක ුත්තික පොඩ්ඩ කතාකරකරීඳල පපුඩ්ඩි අඩියක් ගාම කියලා ඉමහිද මේ පෙව්වා අර මිනිස්සුන් අර මිනිස්ුවිතින් රෑණේ ඔය මා ඒ කාත් කවරුවක් නැති දෙන්නේෙන්නේ අර මැරුවේ. නිසා හැකයකුත් නෑ හොඳට බිව්වා බීලා වෙරිවෙලා වැටුණා. වෙරිවෙලා වැටුණට පස්සේ දීගව උකුමාරයා අර අම්මගේ තාතගේ මස්ටික ඔක්කොම එකතු කරලා දරගොඩක් ගහලා ඒ දරගුඩේ මස්ටික තියලා චිත ආධහනය කලා තමන්ග දෙම උපියෝ. ආධානය කරලා ගින්දර දැවෙනකුට වටේටම. වැැඳගෙන තුම්පාරක් ඒ දැල්ලෙන චිතක පැදකුණු කළා. එදා වික්ෂිප්ත සිතින් බ්‍රහ්මධත්ත රජ්ජුර ජනිල් කවුලුවට වෙලා රෑවෙලා බලනකොට ඇතත් රජ්ජුරෝ මරපුත එන ගින්දරක්ක වෙලෙන ේනවා. ඒ ගින්දරවටේ කවුරු හරි කෙනෙක් තුන්පාරක් කැරකුණ පෙනන. ඉතකොට නිසංසයන්කෝ ඔසෝ මනුසෝ දීගිතිස්ස කෝසල ර්ඥෝ ඥාතිීවාසාාලෝහිතාව ඒ කාන්තෙන් අරකෙනනානං දීගිති කෝසල රජුනන්ගේ ඥාතයෙක් කෝලෙ ඥාතියෙක් අහෝ මේ අනත්තකෝ මටනං ඒ එච්චර හොඳ ලකුුණක් නෙවේ හොඳ නිමිත් අන් වුව යෝක නැහිනාම මේ කෝචි යාරෝචෙස්සතීති එකෙක්වත් මට මේ එක කියන්න නෙව මොකදද මේ උනේ වෙන්නේ කියලා ලොසල් රජුරු ඉදා රාත්තරිය විදියට දුකසේ ගත කළ පව්හෝ දැහුවත් දන්න කෙනෙක් නෑ. ඊවස්සේ ටික දවසක් ගියාට පස්සේ දීගව් කුමාරයා නිමීට කොසෝඒ බ්‍රහ්මධත්ත රජුරුවන්ගේ රාජීයට ඇවිල්ලා ඇත්ගෝවවත්තක හිතවත් වෙලා කිව්වා මම කැමිති ඔබතුමත්තක එක තුළ මේ ඇත්තුූ නාවනේ වට එවට සම්බන්ධ වන්න හා මට තුදවට එක කිටනෑ බොවරෙන් කියලා දීගව කුමාරය එකතු කරකත්තා. දීගව කුමාරයා ඇත්හල්ලේ වැඩ කටයුතු කරන ගමන් රැය පාන්දරන්න ගිටලා වීනාවැරන් ලස්සන්නට මිහිරට වීනාවාදනය කරනවා ගායනා කරකර. එතකොට රජ්ජුරුවන්ට මේ කැහිල්ල රජ්ජුරුව කෙන් මත්ව නා ඒැ ගොඩාක් මිහිරට අහුනා. පහුද රජ සභාව යානු අයේ මෙහිම වීනානා දෙයක් එක් මිහිරි හඩක් ඇහ වුණ දොස්කි ගාය නා කරන්නේ අපේ ඇත්හලේ ඇත්ගොගු වගේ ගෝලෙ ඔහු කැදවපංකෙවෝ කැඳවා එතකුට කඩවර්සං ලස්සන කුමාරයක ති මෙයා මේ රාජ කුමාරයෙක්නේ තින් කුමාරයෙක් අර කුමාරය දැක ගමන්කව හෙන නොබ මට සේවේ කරප හා කියලකිවෝ තින් ඉලක්කේ කර මේ එක කියෙන යන හැති ඉදස රජ්ජුරුවන්ට කා පාන්දරින් නැගිටි නෝවපස්ථාන කරනවා. පස්සේ නිදාගන්නෝ සියල්ලු කටයුතු වේලබල්ල කරනවා. වීනාවාදනය කරනවා ආහාර ළඟට ගේ නෝ. උකෝමටික අත්ති දක්ෂව කරනකුට රජ්ජුරූ ඉතාමත් කෙටිකාලයකින් රජ්ජුරුවන්ට විශ්වාසවන්ත වනා දීගෞ් කුමාල්. බොහොම ඉඳලා අවසාන රජ්ජුරුවන්ට මෙයා නැතුව ගමම්බිවන් යන්නවත් බැෑ. ඒ නිසා කරත්තේ ගියත් රථේයට වෙන රථචාරය කහිටියත් දීගව්කුමාරය යම තමයි රථේයට යොදාගන්න තින් දවසක් මෝදඩමි යමු කියලා ගියාට පස්සේ දීගව්කුමාරය අවස්ථාව බලලා සේනවින් රජ්ජුරූ අයින් වෙලා යන විදිහටත් සේනාව වෙන පැත්තකට යන විදිහටත් තමන්ගි රත්ත වෙන පැත්තකට යන විදිහටත් කරත්ත පැත්්ද. ඊට පස්ස කැලේ මැත්තට ගැර පසේ අතර මං ුණ රජරෝ වෙෙස නිසාපු්‍රතිේ කරත්ය අතර කර පං කියලගහක්කයට හන්සේ වුණ මෙයගේ උඩුක්වී උලූතියාග. අන්න ඒ වෙලාවේ. දීගව් කුමාරයාට මතක් වුණා මේ රජා අපිට ගොඩා අනර්ත කලාා අපේ ජනපද නැසුවා අපි ගබඩා විනාස කළා අම්ම ඉතාතයි කෑලි කෑලිවලට කපල දැම්මා . අයංකවස්ස කාලු යවායන් වේරං අපේ අන්ති එතකට දැන් තමයි මට කාලේ මම් මේ කගින් පලිගණ්ඩ ඇදැන් රජතුමාර න්නේ ඉදගලා කියල කඩුව හිමීට දැම්මහි මොඩුක්වෙේද්ද කඩුව හිමීට ගන්නකොට රැව් පිළි රැව් දෙනවා තුර මෙ අට මතක්ව වෙනවා නහිතාත දීගාවූ වේරේන වේරා සම්මන්ති අවේරන හිතාත දීගාව් වේරා සම්මන්ති ෛරය වෛරයේ සංසි දෙන්නේ අවෛරය මයි සංසි දෙන්නේ දුර බලන්ඩෙපා ළඟ බලන්ඩෙපා ඊට පස්ස මෙයාට එක මතක් වනුට ආය කඩුක දැන්ම ඉනට කොපුුවට දාගත්ත ඉන්නකට ආය වෛරය මතක්ව වෙනු මතු වෙන අම්මව මැරුවා මාගිපියා මැරුවා අපි රාජ්‍ය පැහැරගත්තා ගබඩා පර පැහැරගත්තා පරම්පරාව මේ කනැසුවා දෙමම් මේකගින් පලිගණ්ඩ සුදුසු කාලය කියල ආය මතක් වෙනකුට පුතේ දුර බලන් එපා ළඟ බලන් එපා වෛරෙන් වෛරයේ සංසිඳෙන්නේ අවෛරයෙන් තමයි වෛරය සංසිඳෙන්නේ කියලා ආය අර්සාත්්‍ය කීපුදී මෙ මතක් වෙන තාත්තගේ වචන ඉක්ම ඔයන්න බයි ඊට පස්සේ ආය කඩුවදාගත් තුංගනි පාර තාය මතක්ව වන මේහාම අපි ගබදාව නැති කලා අපි රටන් ඇති කල්ලා අම්මම මැසවා තාත්තාව නැසුවා අපි නැති කල්ලේ මේක දැන් පලිගණඩ කාලෙ හරි කියල කඩු ආය අතර ගන්නකොට ආය තාත්තක වච්චනි මතක්වය. දුර බලන්ඩෙපා ළඟ බලන්ඩෙපා වෛරෙන් වෛරයේ සංසිින්න්දයන්නේ අවයිරයෙන් තමයි වෛරේ සංසින්දෙන්නේ ස එහෙම තුංගනි පාරත් මෙයා හිත හදාගන්නකුට රජුරුව බයවල එක පාර වන ගිට්ට ජවසේ අහනවා ඇයි රජතුමනි බයුණකය මම පුතේහීනෙන් දැක්ක දීජිති කෝසල රජ්ජුරුවන්ගේ පපුතා මේ කඩුවකින් මාව දෙපලු කරනවා. මං හොඳටම බය වුණනාත් ඇතිගත් අමේන මේකයි මේ ඕනේකය ඉතකුට මාර කුමාරයා අ රජ්රුවන්ගේ බ්‍රහ්ම දත්ත රජ්ජරුවන්ගේ කොන්්ඩි අල්ලගත්තා වං අතින් කඩුව දකුණුවතින් ඇරම් බෙල්ලට දේබා. බෙල්ලට තියලකිව්වා මමයි දීගිතිකෝසල රජ්ජුරන්ගේ පුතා. නුම්ඹ අපිව නැසුවා අපේ ගබඩා නැසුවා ජනපදේ නැසුවා මාගේ පියාව නැසුවා මාතාව නැසුවා මට පලිගණ්ඩ දෙෙන් කාලයයි කිය. නිතුර රජ්ජුරෝ කිව්වා වැන්දගෙනකිව්වා මට ජජීවිතයේදියන් මට ජීවිතේ දියන් මාව බේරපංඛය. ක වහෙනම් බට ම ජීවිතය දෙන්නම් ගණ ගිවිසුමක් මත මට හානියක් කරන්නත් බෑකවෝ. හරිමන් ඔඹට හානියක් කරන්න කියලා දෙන්න දෙන්න දවරගෙන දෙන්නට දෙන්න සපත කරගෙන ආයෙත් කරත්තරං ඉක්මනින්ම සේනාවට එකුතු වෙන විීට පැත්්ද රතේර පැත්්දා. ඊට පස්ේ එක්මදත්ත රජුරු රාජ සභාව කැඳෙවා. රාජ්‍ය සභාව කැඳවල්ලා ඇහුවා මේ කෝ දීගිති කෝසල රජ්ජුරුවන්ගේ පුතා හරි ඒහය හරි දැක්කෝත් එහෙම නොබල මොකද කරන්නේ කියලා රාජ සභාාවහැහෝ මුළු රාජ සභාාවම කිව ඕක පිතිපිති කල්ල ගහනු කපනවාකය ඊට පස්සේ රජ්ජුරෝ කිව්වා දීගිති කෝසල රජ්ජුරුවන්ගේ පුතා නිසා මට ජීවිතය ලැබුණා මාව මරණ ඉංගල වුුණ ඒ නිසා දීගිති කෝසල් රජුරන්ගේ පුත්‍රය අබේධානය ලැබිය යුතු කෙනෙ. ජීවිතයේ ලැබිය ෝොවිුත්තු කෙනෙ දඩුවන් නොලබිය යුතු කෙනෙ. කියල කිවවා මේ ඉන්නේ දීගිති කෝසල් රජුරණනි පුදහා. කියලා අර විස්තරේම කිවෝ. විස්තරී කියල රාජ සභාවවි දි කියයන පුත්‍රය. දැන් මේ රාජ සභහාවේදීය නුබ කියන්න ඕන මාව මරණයක තුම් පාර නුඹ නතර කළේ පියාගේ වචනයන්නම් පියාගේ වචනේ මාකෝතුවන්තාත දීගාාව් දීගම් පස්ස මාරස්සං. නැහිතාත දීගාාව් වේරේන වේරා සම්මන්ති, අවේරේන හිතාත දීගාාව් වේරා සම්මන්ති. දුරබලන්නත් එපා ළඟබලන්නත් එපා වෛරයෙන් වෛරේ සංසි දෙෙන්න. අවෛරෙන් තමයි වෛරයේ සංසි දෙන්නේ කියලා නොඹේ පියා කියපු කතාාව තේරුම කියන්න කිවවා. ඒකන අර මම කිවේ අර. දුරබලන්න එපා ළඟ බලන් එපාකිනක අර්ථයක් තින කියෙලා දැන් තම එක තෝරන්නේ. යංකෝමේ දේව පිතා මරණ කාලේ අවච මා දීගන්තී ඉතුළ තාතා මට කිව්න්නේ දුර බලන් එපා කියලා මා දීගන් මෙතනි තමයි වාක කඩන්නේ පත්‍රය තාතා මැරෙන වෙලාමට කිව්ව මාදීගං දුරබලන් එපා මා චිරං වේරං අකාචීති එහකිවවේ බොහෝකාලයක් වෛරයේ තියාගන්නෙ පාා කියෝ. ඔන්න දුරබලන්න්නපා කෙල කියනගේ අර්තය තමයි ගොඩක් කාලයක් තරහ තියාගණ්ඩෙපා. ඊට පස්සේ එමංකෝ මේ දේව පිතා මරණ කාලේ අච්ච මා දීගන්ති අන්න ඕක මුල් කරගෙන තමයි මැරෙන වෙලාවේ තත්ත මටකිවේ දුරබලන්න්නෙපා කියලා මේ වෛරයේ ගුඩාක්කල් තියාගණ්ඩෙපා. යංකෝ මේ දේවෝ පිතා මරණ කාලේ අවච මා රස්සන්ති මැරෙන කාලේ මට කිව්වා මේ ළඟ බලන්ඩෙපා කියලාම්. එහෙම කියන්න හේතුව මා කිප්පං මිත්තේෙහි බිජ්ජිත්තාතිී මිතරයන් සමඟ ඉක්මනට තරහාවයන්න පාකයෝ. වෛරයේ ගොඩක් කල් තියාගණ්ඩිපාකයනකටයි දුර බලන්නෙපාකය. ළඟ බලන්න එපා කියල කියන්නේ මේ ඉක්මනින් හිතවත් ඇත්තක තරහවෙෙන්න්නපාකයෝ ඉක්මනින් තරහවෙෙන්ඩ පාකය. පොඩිදයෙන් තරහවෙෙන්ඩ පාකයෝ. මේ ඔය ඔය දහම් පරරියයි අපේ ජීවිතවල අඩුයි. ඒකයි මේ මහා කරුණාවෙන් දෙසූ බුදුබණු පද දේශනා කරන්න. ඒ බුදුරජාන් වන්සගේ ධර්මය අහලා තැ ඔයාලට මේක නොතේ සහරයාට මේක ලොකුවට නොදැනන්න පොළුව. න ගන්න කෙනක ගත්තොත් විශාල විනාසයක් වලක්වා ගන්න පුළුවන් ජීවිතේ. කාගෙ හරි ජීවිතයකට ඉතා එයාගේ ජීවිතය එක පණබේරෙන්න්න මරණයකින් කෙනෙ බේරෙන්ඩ් බේරන්්ඩ හෝ තමන් වැටෙන විශාල විනාසයකින් බේරෙන්ඩ ජීවිත පෙනකට ලැබෙන දහං අවාදයක් වෙන්න පුළුවන් අද මේ ධර්ම දේශනාව. දුර බලන් එපා තුර බලන් දෙ එපා කියන්නේ වෛරයේ ගොඩක් කල් දයාගන්නපා. ඊලකට මා රස්සං ළඟ බලන් දෙ එපා කිවේ ඉක්මනට හිතවත්ත ඇත්තක තරාවවෙන්නපා. මංකිවේ මේ ධර්මයෙන් කාටහරි පිහිටත් තියෙනවා කියලා ළඟදී දෙමවපියයොද් දෙ දෙෙනෙක් මේ හාවා අපි මොන ගැහින් ඩෙවිල්ලා කිව්ව ස්වාමීණී ධර්ම දේශනාව කහන්ඩ ලැබුණ දෙම ්‍රද්ධා රූපානයෙන් ධර්ම බනාහනකුට එයාට අහන්ඩ ලැබෙලා චේතව කීල කියලා සබ්‍රහ්ම චාරීන් තමන් එකට ඉන්න අය සමඟ අමනාපයක් ඇතුනු ඒක හිතට ඇනිච්ච උලක් වගේ කියලා කිය තකට අපි ධර්ම දේශනවලදී කියනවා හිතේ උල් ඇනගෙනන්ට පහ කියලා ඉතින් අර අම්මතාතට මේ බනය ඇහිලා තුට එයාලා තමන්ගේ ඒලිත මොකක් හරි හේතුවක් මත එයාල වෙන වෙනමින්නේ දෙ අවුරදු ගාන අර නිතර නිතර සිද්ධිය මතක්වයෝ ඇදුරු මේ දෙන්න බණටි කහල කතාවෙල්ලා තිේ නො අපි උල්ල ඇනගෙනින් නොන්නෑ කියව සි පහෝදා මෙයාලා කැවුම් කිරරිබත් කෙසෙල් හදාගන මේ හෙල්ලි බලන්න ගිහිල්ලා ඒක දෙති ගිහිල්ලා ඇති කතා බහ කරල්ලා අර නොහොදනො කඩු නැති කරගෙන ඇවිල්ල පුද්දුම සතුටින් ඊළඟට ඇවිල්ල පින් අන ෝදන් කලා ස්වාමීණි අපි අපේ හිතේ උල ගැලවගත්තා අවරදු ගානක උලා අපි ගලවගත්තාකය. දැන් හෙට මැරුුණත් අපි හිතේ උල් ඇන ගණනෑකය. තක බලන්නක මනුසේ විජීවිතය තිේනෑ වාසය නැතනන් ඕක මල් කරන වරෙන් යක යක්ක්ෂණ යෙක් වෙලා සමහරලාට එහම නැතන් දුදකසේ මැරිලලා නරක ලෝකවල ඉිපදිල්ල සමහරලාට එනවා මේ අපි මේ හොඳට පින්කරපු අයා අපිට මේවාගේ ලෝකෙක ඉප දෙෙන්න්න ඕනේ උඹලගින් අප කරදර නිසා කියල සමහහිට පලිගන්නවා. ඒතුට ඕවා පරම්පරවා ගානකට යනවා ඒ උක්කොම වැලකුණාන අර එක බණපදයකින් අර ූල ගලවන්ඩ කිව් වචන ආන්නේ වගේ තම මේකත් දුර බලන් එපා ළඟ බලන් දෙපා දුර බලන් දෙපා කෙල්ල කියන්නේ වෛරේ ගුඩක් කල් තියා ගන්න් එපා මොන්න ක්‍රමින් හරි හිතටයන වෛරේ සංසින්දුව ගණ්ඩවල් එක නැති කර ගන්න මල ඊළට ළඟ බලන්්ඩෙපා කියන්නේ මිත්‍රයුත්ත එකක ඉක්මට තරාවෙන් දෙපා ගොඩාකායගගේ තියෙන වාසනීපය අවුරුදු ගණන් හොඳට න්තල එක වචනයක් මේ විච්ච ගම ක්මනට අමනාප වෙනවා මේක මේ මනුස සංහතයට තියෙන අරබුදය එතකුට අර හිතවත්ව ගොඩක් උපකාර තියෙන අයට සමහට ගෙවල්වල ප්‍රශ්න ගත්තොත් එෙහම. නෝනයි මහත්තයි තරහා වෙනේ වාමනාපයෙන් පොඩි වචනයට යාලු විච්චලාම යාමනාප වෙන තරහා වෙන රණ්ඩුවෙන ප්‍රශ්න ගත්ව පොඩි වචන පොඩ්ඩි වචනයට අමනාප වෙන. පොඩ්ඩි වචනයට වෙනස් වෙනවා. තකට අවවාදය තමයි හිතවත් අඇත් එක් මිත්‍ර බෙහි දේවෙන්න්න එපාකය නොඉක්මනට. පොඩි දේකට මිත්‍රයො නැති කරගන්න පාකවා. ඊටබස්සි තියෙනවා කොහ නහිතාත දීගාව් වේරේන වරා සම්මන්තී අවේරේන හිතාත දීගාාව වේරා සම්මන්තිී ඒ නිසා දීගාාවෝ ෛරෙන් වෛරයේ සංසිඳිරන්නේ අවෛරයෙන් තමයි වෛරයේ සංසිඳෙන්නේ කියලා. රජතුමනි අපේ තා අත්ත මරණ කාලි මටෝග කිව මේකට මං යං හේතුවක් නිසා වෛරයේ ඔය විදියට පැළපදියන් කරගන්න වෛරයෙන් වෛරයේ ජයගන්න ඕන කියලා. මම ඇවිල්ල ඔබට හිංසා කලා නම් මේ රාජ්‍යයට හිංසා කලානම් ඔබට හිතවත් පිරිස මට මගේ ජීවිතයට හෝ මගේ හිතවත් අයට හිංසා කරනවා. මගේ හිතවත් පිරිස ඔබ මට හිංසා කලා මගේ පිරිසට හිංසා කලා කියෙල ඒ පිරිසායයි ඔබගේ පිරිසට හිංසා කරනවා ලොස ඔබගේ පිරිසාය අපේ පිරිසට හිංසා කරනවා මේ දිගටම යනවා හිතවස්සේ ආනයගෙන් තම ඒකට තමයිකි ව වෛරයෙන් වෛරේ සංසින්දන්නේචය ඒකයි ඔ ගෙවල් වල මේ පරණයගේ සමරය වෛර වපුරනෝ එකන දරුවන්ඩ කියල දෙනවා උඹබල අන්ඩ පාහාවල් ගෙවල් වල උන් අපිට මෙහෙම කල්ල තියෙනවා අපිට මෙහෙම කල්ල තියෙනවා කියලා රම්ම ලතාත්තල දරුවන්ට වෛරි වපුරනවා හොඳනෑමික පවා මොකද එයාලට එයාලට ඒ මහමිනිස්සුන්ට අතර වෛරයක් ඇති වුණනාට ඕක ඔත්තැනින් නැතිවුණනං ඊළඟ පරම්පරාව දරුුව අතර ඔය වෛරනෑ ඒ ළම හිනාවෙනවා සෙල්ලං කරනවා දෙ ගංවල මහමිනිසුරන්්ඩු හමහට දරුව එකතුයිනි ඒ ගෙවල්ලල යනුව එනවා ඒ අඒ වෛරේ වපුරන්න සතුරාගගේ දරුවනක් ගෙදෙට්ටාවට පසේ තමන්ගේ දරුවයකුටගේ සලකනවා කියලා කියන්නේ ඒ මිනිසු වෛර වපුරන්න. ඒ මිනිස්සු හොඳ මිනිස්සු. නමුත් අර පරණ කෝන්තර පරණ විච්චදේවල් දරුවන්ටත් කියලා කියාදදී අර පරණ වෛර අලුත්කරව කරව යනවා කියලා කියන එක ඒක හොන්ඳ දෙයක් නෙවෙයි. එක හපත් දෙයක් නෙවෙේ. ඉතින් ඒ නිසා පින්වතුනි මේ කුමාරයා මේ විදියටක විස්තර කරනකොට මේ රජ්ජුරුවෝ කියනවා අච්චාරියන් වතබූ අත්්භහතන් වතබූ ආශ්චරය, අත්්භහුතයි. යාව පණ්ඩිතෝ අයන් දීගාවූ කුමාරෝ. මේ දීගාවූ කුමාරය හරි පණ්ඩිතයි. යත්තරහිනාම පිතුුණෝ සංකිත්තයන භාසිතස්ස විත්්‍යහාරයෙන අත්තං අජානිස්සතීද. තාත්තාක් ඉටියෙන් කියපු පුතා විස්තර වසයෙන් දැනගත්තා. කුමමාහර කොච්චර බද්ධිමත්දකයා ඇත්තරම බුද්ධිමත්නේ දෙහර සිංාලූවාද සූතරයේ සිංගාල කුමාරයා තාතා මැරන වෙලාවිකව පුතේ දිසා වැඳ පන්ගේර මේ කුමාරය ඊට පස්ස කළේ හැමදාම උදේ පාන්දරම තාත්තා ගිවචනසය කරලා මෙදස දිසාාවට වැඳවැද හිටියන් දැන් කිව්ව එකක් වෙන තේරුම් ගත්තේකා ඒවාගේ එහෙම නැතුව මේ කුමාර ෑමි එක තේර ුන්ගත්තනි. කියල්ලා සියලු සේනාව, සියලු වස්තුව සහිතව, මහා විශෝල ධනදහන්නේ සහිතව සියලු සේනාව සහිතව, තාත්්‍යග රාජ්‍ය ආය භාරදීල තමන්ගේ දුවත් දීරංච අදහසී දුවත් විහකල්ල දුන්නා දීගෞව කුමාරයට. එතනිින්ම සංසි දුනාා. එතනිින්ම සංසිදුනා. තේසංහිනාම භික්කවී රාජෝනං ආදිිහින්න දන්ඩානං ආදිින්න සත්තාන ඒවුරූපන් කන්ති සෝරජ්ඥම් භවිසති. පංවත් මහනෙන අව්‍යායුද අතට අරගන අරගත්ත රජවරු පවා. තමන්ඩ එච්චර අසාධාරණකං වෙලා තිෙද්දම් පවා සමගි වුණා ඉවසුවා. ඊටබස්සේ ඒනිෙසාපින්වත් මහනනේ නුඹලා දීවසන්න නුඹලාද සමගිවෙන්න කියෝ. අර රජවුරු අවි්‍යයුධ ගත්තා අය පවාත් හමගවුණන මේ පාතර සිවුරු විතරත් තියනමින් ශ්‍රමණයන්ට සමඟිවෙන්න බැරිියයි කළ. ඉති එහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ මේ වෙලා වෙත් වදාලා අලං භික්කවේ මා බණ්ඩනං මා කළහන් මහා විද්ගහන් මා විවාද. බණ්ඩන කළහ විවාද විග්‍රහ, විද්ගහ එකනවාද හෙව කරන්න එපාස් හමඟිවෙන්න කිය. එහෙම කියදදිනුන් එක උන්නාල්සි නමන්න ැගිටලකිව්වා. භාග්‍යිතුන්න්නාන්සිේ විවේකෙන් හින්ද. භාග්‍යිතුන්ාන්සේ මේවට මැදිහත්තුවෙෙන්ඩ එපා. අපි මේවා බලාගන්නං. මේ අරබුදේ ගිය නිසා තමයි දැම් මිනිස්සූහි මේ රටේ, ප්‍රධාන නිව්සක බවට පත් වෙලා අපි ප්‍රසිද්ධ වෙනවා. දෙකද කා කොටාගෙන හරි ප්‍රසිද්ධ වෙන එක කාඩ් හරි ගාගන මරාගෙන හරි ප්‍රසිද්ධ වෙනක බුද්ධ කාලෙත්ති බණ මේ උන්නාන්සේ ලගේ ඇත පෝනුයි මේ අදර කාලෙතින් ඉන්ටනෙටු හෙති බනන්හම මේක පත්වෙනවා අප පත්වවිල්ලා අනච්චරයන් අනබ්හතං එනිසා අදකාල දේවල් ආශ්චර්ය නෑ අත්භූත නෑ මේ බුදුරජාණන් වහන්සේට කියහිටනවා ඔබහංසි වයකෙන් ඉද. ඔබහන්සේ පාඩුවේ ඉද. අපි මේක බලාගන්නම් මේකෙන් තම අපිත් දැන් ටිකක් රටේ ප්‍රසිද්ධ වෙලා තියෙන්. කියලා මේ උන්වහන්සේ ල බුදු කෙනෙකුට කිවනක. කොස බැනුවර මේ කල්හා විග්‍ර හයිමන් මේ කියන්න. මෙච්චර ධර්ම දේශනාවක් භාග්්‍යතුන් වාන්සේ දේශනා කරලත් පිංගතුන බුද්ධ කාලිගුුණත් ඉපදෙන් ඕනු සුදුසුකං ඇතුවර. ඒක තමයි දැන් අපි සද්දව පුරුද්දු කරන්න ඕන ද පියාගේ වචනය දරුවේ කික්මවා යන්න නැති හැටි. තුම් පාරක් අවස්ථාව ලැබෙද්දී පලිගණ්ඩ පියාගේ වචනය ඉක්මවා ගේනෑ. භාග්‍යතුන් නාන්සිගේ වචනය අපි පුළුවන් ආකාරයෙන් රකින්න ඕන. සාස්තර ෞරවේති කරගන්න් ඕන. ඒළට සිල් ගුණදං ආරක්ෂා කරන්න ඕන. ඊළඟට ධනයාදි දෙවල් පුරුදු කර්ඩ ඕන. ඉවසීම පුරුදු කරන්න් ඕන බුදුරජාන්වාසික වචනෙටි කීකරුවෙන එක පුරුදු කර් ඕන. වරදට සමාවදනක පුරුදු කරන්න ඕන. ඉවසනයක පුරුදු කරන්න් ඕන. ඒේවා පුරුදු කරන්න කරන්න තමයි සුදු සුකං ඇතු උපදදිවා ඒ සසාංස් කාර බවට පත් නවා. සංස්කාර බවට පත්වවෙලා තමයි බුද්ධ කාලයේ ඉප දෙයෙන් එතුවට ඒවා ද මේ සසර පුරුදු කල්ලනේ මොන්වන්සේලා ඉටවස දමනය කරන්න මොකක්දුණේ බදු කෙනෙකුට දමනය කරන්න බැරි මුන්න්නන්සේලා කොම දමනයවුණේ කලා දන්නවල්. ටස භහග්‍ය තුන් වහන්සේ ගාථ ගණනාවකින් මේ භික්‍ෂූන්ට දහම් දේශනා කරලා පාතර සිවුරුවැරගෙන තනෙන් වැඩිය. තින් වැඩියය මේ පැත්ත පලාව වැඩිය. ඊටබස්සේ මිනිස්සු භාග්‍යතුන් වහන්සේ දැම් මේ ප්‍රදේශට වඩිනෑ ඒතු මුන්නහන්සේලාගේ අවාදු විවාද නිසා කියලා දායක ටි ඔක්කොම එකතුවෙලා තීරණය කළ දානෙ දෙන්න තුවමු කියලා. අන්න බඩට තට්ටඕන. බඩට තට විච්චිකම ඔක්කොම හරි. ඊට පස මේ කට්ට්‍ය සමග වෙල්ලා අර කෑම බීම නැති විශ් ගම ඔක්කොම ඇබැරි ගේ ඔය ක්ොම සෙල්ලා. ඔය නින්දා පාසවාද විවාද ඔක්කොම තියනෙ බඩට ලැබෙනවන. කණ්ඩ බොන්ඩ ඉදිින්ට හිටින්ට ඔක්කොමටික ලැබෙද්දී ඔක්කොම දෙවලුත්තියේදී බයිනවදිකට හරට. බඩට වදිදාානවේල තුුණ හතර අඩුවවෙල්ලා කන්න බොන්ඩ නැතුව අතට සොච්චමක් නැතුව මේම යකේ දෑරි වීගෙන යනකොට ඔක්කොම සැර අඩවෙලා යනවා. නමු ඒ බුද්ධ කාලයේ ගිහි අන්ගෙන් සංගයා යැපුුණ නිසා පිින්ඩ පාතින් යපුුණ නිසා ගිහි අන්ඩ දමනය කරන්න පුළුවන් ගොන අදකාලෙ බැහෙම. අදකාලය හෙම කරන්න අමාරුයි. ඇදි මං ඉස්සර විච්ච දෙයක් කිවේ. තින් කොස බෑනුවර පිරිස ඉටවාසේ භාග්‍යතුන් වහන්සේ නඟට පස්සේ කාලය ඇවිල්ල සමහාව ගත්තා. මේ පිරිස කොහම මාර්කපල් ලැබවේ කොහොමද නැද්ද කියනෙ එකක ගැන්නම් මට හර්ගිටම විස්තරක කියන්ද මට තේරුම් ගන්න අමාරුවයි නමුත් පස්සෙ කාලය ඇවිල්ල සමාවගත්ත බදුරජාණන් වහන්සේගින්. ඉතින් ඒනිසා පංගතුනී ලෝතුරා තතාගත බුදුරජාණන් වහන්සේ දුන්න දහං අවාද අපි ගමකෝ එහි තමයි දුර බලන්ඩෙපා ළඟ බලන්ඩෙපා වහිරෙන් වෛරී සංසිදෙන්නෑ අවයිරං වෛරීතමයි සංසිදන්නේ. නිසා ගෙදරකුුණක් දෙන්න දෙමල්ලු අතර ප්‍රසනයක් ඇතුවුණුත් ඒ වෛර ගොඩාහ දවස්තියාගෙනඉට පා ඉස්සර ෙවල්වනම් කෝමටත් ගොඩක් ගොඩක් කල් වෛරේ තියාගන්න නෑ. ඉතිං ඊට පසේ වෛරේ ගොඩාක් කල් තියයාගන්න හොඳනෑය කියන අවාදෙ හොඳ චිතරගන්න අනිතක තම පොඩිදයෙන්හි අර්බු දහදාගන්න නැති එක ඒ අපි කාමටත් තියෙන ප්‍රසන පොඩි වචන මිස්තුුනොත් පොඩි සිදධයක් සිද්ධුවුණුත් ඒක හිතේ පැල්පදිියන් වෙන. ඒ මං හිතන්නේ මේ සත්වයන්ගේ ආයු ස අඩුවීමත් එක්ක සහ මේ හිත වැඩෙන් නැති එකත් එක්ක මේ ප්‍රශ්ඥාව දුරුවලවීමත් එක්ක වෙන හානියක් කියල හිතෙන එන තමන්ට කොච්ච රෑඳූම් පැළඳුම් කෑම බීම ඔක්කොමටික තමන්ට ගෙනල්ල දෙන තමන්ට සකල සම්පත්තිය ලබල දෙන කෙනගෙන් වචනයක් මිස්සුනු ඒක ඔළුව වැඩ කරවා ලොකුවට. ඔන්න ඕක තමයි අරපෘතිීති. ඒ නිසා තම් ඒ ඇතිවන්න අමනාපාසතුට ඒ මොහොතේ යන් කිසිගෙනකුට දුර කරගන්න පුළුවන්නන්. ඒවාගෙන ච්චර ලොකුවට හිතන් නැතුව ඉන්න පුළුවන්න. තරහක අයිරයක් ඇතුනොත් එක ගුඩේ කල් පවත්තගන යන් නැතුව ඉන්නවනම් වෛරෙන් පැලිගැනීමක් කරන තැනට යන් නැතුව ඉන්නවනක් වෛර කරණ එක වෛර නොකිරීමෙන් තමයි ජයගන්නේ කියන මේ දහන් අවවාද කවරරිහි මිල ඉන්නවනන් ගෙවල්ල ප්‍රශසන මන්නන් හිතන් සීයටසයක්ක් විසන්. ශ්න සිියසියක් විසඳයි මේ නොහොද නෝකඩුුවල ආර්ථික ප්‍රශ්නා අධති ගැනීම මේක කියන්නේ නොහොද නෝකඩු ගැනතියෙන ප්‍රශ්න සිියයටසියක් විසඳේ. ඉස්කෝලවල විශ්ව විද්‍යාල වල රටවල් රටේ වුනත් දේශපාලනය උනත් තියෙන යොක්කොම් පලිගැනෙන්නේ. එතකට ඒවා ගොඩා ප්‍රශ්න විසඳිල යැයි මේ දහං අවාදී ඒක කියන්නේ වෛරයේ ගොඩක් කල් තියාගන්න එපා මිත්‍රයෝ සමඟ ඉක්මනින් බිදෙන්ඩපා වෛරෙන් වෛරයේ සංසිදන්න. අවෛරෙන් වෛරේ තමයි සංසිදී. ගැන වෛරයේ වෛර නොකිරීමෙන් සංසිද්ධයන්නේ ගැන හිතට ගන්නෑමිය ගණන් ගන්නේ. මිනිසු කෙනහිරිකංකරනවා ගණන්ගන්න. ඊළඟට නොවේ කසාධර්ණකං කරන ගණන් ගන්න. හිතේ තියාගෙන ඉන්නමිය. ඉගැන අමුතුමාය මේ සසරදුකෙන් නිදහස් වෙනය. සංසිදේනාය හරිම අමුදු පිරිසා ඒ අනිත්ට මෝඩ වගේ පේන්නේ කොන්ද පණ නෑ වගේ පේන්නේ බලය නැති දුබල පිරිහක් විදිර පයන්නේ මොල්ලි නැති පිරිසක් වගේ පේන්නේ. එගැන මේ ලෝකේ අරවස්ථාව ලදවිට ඒ අවස්ථාවෙන් ප්‍රෝජනීය ගන්නකන හැවෙලාම තියන ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා දිහා බල්ල කාඩ හර මේ එක තට ගන්න පුළුවන් ව නොත් එහෙම ලොකූ දෙයක් ලොකූ ප්‍රශ්න මේ සංසින්දිල යනවා මහා කරුණාවෙන් දෙසු මේ බුදු බණපද අපේ හිත්වොල්ඩකිෝ.ඉතින් ඒ නිසා කාගෙ හරි ජීවිතය කවද හරි කොතන හරි ගින්නක් නෙවේවි මේ දහම් සෙසිලැසන් ඒ අදහසෙම්මයි මේ ධර්ම දේශනාව කලි ඒනිසා මහා කරුණාවෙන් දෙසු මේ බුදුබණපදය මගේ ඔබේ අප කාග සිෙත් සැනසේලා. ෞතම සසුනේ පිහිට පිළිසරණ ලැබේවා කියලා සිත් ප්‍රාර්තනා කරමු. ඉතින් පිංගතුන අධාපිපුුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරමු. අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ විශ්ිවෙනි උපන්දිනය වෙනුවෙන්PDඩ අචින්තය උමේස රූප සිරිපුතාට සිත් ප්‍රාර්ථනා කරන්නට ජපානය අධ්‍යාපනය ලබන ඒ දරුවවාට නිදුක් නිරෝගී සූපත් භාවේ අධ්‍යාපන කටි දුුද්ධිය වුණුවේවා සත්පුරුස ඇසුරස් ැලසේවා ෞතම සසනේ පහිට ලැබේවාක අදහසින් ඔන්න උපන්දිනයට ලස්සනවවාදයක් ඔයාන්ට ලැබුණු ඒ තමයි දුර බලන්දත් දෙපා ලඟ බලන්දත්තපා වෛරෙන් වෛරේ සංසින්දෙන්නේ අවරෙෙන් වරේ තමයි සංසින්දයන්නේ එකගැනනි වෛරේ තරක් ඇතුවුණුත් ගොඩාක් කළ අතියාගෙන ඉන්නපා ඊළඟට මිතරයන් සමග බේද වන්නඩපා ඊළඟටවෛරෙන් වෛරේ පලිගැනීම දිගර ගෙනියන්ඩපා අවයරයෙන් තමයි වෛරයේ සංසේදෙන්නේ බුදවාදන්. ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ඔබ සැනසේවයි දරුවටත් ජීවිතයේ බුද්ධ ශාසනය පිහිටිින් ආලෝකය පිළිසරණ ධර්මා අවබෝධ සැලසේවා කියල සිත් ප්‍රාර්තනක. සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා ඒ දෙවියන්ගේ දිවි්‍යසය සුරු වඩාවරධනය වෙලා මේ සියලු දෙනා රක්සා කරත්වා. මේ පවුලේ මේ පරලෝගියත් ගියවුත් ඔබක් නමින් මේ ගියවුත් සියලුවම් දෙනා මේ පින් අනුමෝදැන්වී පරලුව සැපේටම පත්වේවා ඉ ගෞතුම් බුද්ධ වාසනයේ මිහිරි දහම් පදාපිට විස්තර කරල දෙන අපේ පරම පූජනය ගුරුදේෝත්තුම් පින්වල්ලොකු සාමීන් වහන්සේට මේ පින් අනුමෝදැන්වේ අනුමෝදැන් වේවා දීර්ගායසුම වේවා පින්ංවොල්ලොකු සාමීනාහන්ස ඇතුළු ගරුතර මහා සංගරත්නයට ධර්මාවබෝධයම සැල්සවා. ඒවාගේම ශ්‍රද්ධහමාසික ධර්මදාන සාමාජික පින්වත්PDඩ ජයාන් රූප සිංහ පියාණන්ටත් තේමෑණියන්ටත් විබූී සහෝදරියයටත් මේ පින් අනුමෝදං වේවා පවුලේ සුජීවත්ව සිරණ සියලු දෙනාට නිදුක් නිරෝගීසෝ සැලසේවා අද ධර්මදානය පිම්බලයෙන් ගෞතම සසුනී පිහිටලබේවා. ශ්‍රද්ධහකාරිමන්ලේ සියලු දෙනාටත් ඒවාගේ අප හැදු වැඩු දෙමමා ඔපියන්ට කුරුකරවු ගුරුවරුන්ට ඥාති බඳු මිත්‍රාදයන්ටත් ඔබ සියලු දෙනාටත් ෞතමම් බදුරජාණන් වහන්සේගේ මහා කාරුණික බුදුදහමින් බුදුරජාණන් වහන්සේගේ බුදුබනපදයි සිත සැනසේවා පිහිට සැලසේවා දුග්ගිනිනිවේවා සසරදු කෙන්න්නේනි දහස් වෙන වාසනාව ලැබේවා කල සිත් පාර්ථනා කනවා තිරවාන්සරණයි නම්මුබොත්ධයි මෙවැනි ධර්මදේශන ඇසීමට අප නාලිකා සමග එක්වන්න බුදුබනටේ සස්ක්‍රයිප් කරගෙනයන්න